සුබ දවසක්. සමතල එල්ලා වැටෙන්නේ නැති උදරයක් සහ සිහින් ඉඟටියක් ලබා ගන්නවා කියන්නේ ගොඩක් දෙනෙක්ගේ හිණ. හැබැයි මේ හිණේ පස්සේ ගමන් කරන බොහෝ දෙනෙක්ට ඔවුන්ගේ සිරුරේ පසුපස කොටස ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. කොහොම වුණත් සිරුරේ පිටුපස කොටස කියන්නේ දෛනික කාර්යයන් ගොඩකට දායක වෙන අංගයක්. ඔබ පහත් වෙලා සපත්තු ලේස් එකක් ගැට ගහද්දී වුණත් බඩුමලු කීපයක් ඔසවාගෙන ඉන්නකොට වගේම ලැප්ටොප් එක පාවිච්චි කරන ඉරියව්වෙන් ඉන්නකොටත් ඔබේ පසුපස ප්‍රදේශයෙන් ඒකට ලැබෙන දායකත්වය සුළුපටු නැහැ. පසුපස ප්‍රදේශයේ සහ දෙපැත්ත එල්ලා වැටෙන්නත් රැලි ඇති වෙන්නත් මේ මහන්සි වීම බලපානවා. ඒ හින්දාම මේ අවලස්සන තත්ත්වය ඇති නොවෙන්න වග බලා ගැනීම අනිවාර්යයෙන්ම ඔබෙන් වෙන්න ඕන දෙයක්. ඒත් ඒක එච්චර ලේසි නෑ. ඉතින් අද අපි හිතුවා මේ වීඩියෝයෙන් ඔබට කියන්න ඔබේ සිරුර දෙපැත්තේ සහ පසුපස ඇතිවෙන අවලස්සන රැලි සහ එල්ලා වැටීම් කොහොමද නැති කරගන්නේ සහ ඒ නැති කරගන්න උදව් වෙන පළදායි ව්‍යායාම හතක් ගැන විස්තරය. ඔබේ නිරෝගීකම උතුම්ම ලාභය නිසා රැඳෙන්න ආරෝග්‍යත් එක්ක මේ වීඩියෝව අවසාන වෙන තෙක්. ශාරීරික පසුපස ශක්තිමත් වීම ඔබට හොඳ ශාරීරික ඉරියව් පවත්වා ගන්න ඔබට උදව් ලබා දෙනවා වගේම ඒක සිරුරේ ශක්තියටත් ගොඩක් බලපානවා. ඉතින් ඔබ වයසින් වැඩෙද්දී වැරදි ඉරියව් නිසා ඇතිවන ආබාධ වලින් වැළකෙන්නත් මේක ඔබට ප්‍රයෝජනවත්. අන්න ඒ නිසා සිරුරේ පිටුපස අතිරේක මේද තට්ටු තැන්පත් වීම වළක්වා ගන්න ඔබ වග බලා ගන්නට ඕනේ. මේදය දහනය කරන්න අත්‍යවශ්‍යම දේ වෙන්නේ ශරීරයේ කැලරි දහනය කරන එකයි. ඔබ බර අඩු කරගන්න පටන් ගත්ත ගමන්ම ඔබේ ජාන සැකැස්ම සහ සංයුතිය විසින් ඔබ මුලින්ම මේදය අඩු කරගන්න ඕනේ කොතනින්ද කියන එක ඉබේම හඳුනා ගැනෙනවා. ඔබට එකවරම මේදය දහනය කරලා වරු තුනෙන් මේකේ ප්‍රතිඵල ගන්නත් බෑ. ඒ නිසා ඔබේ පසුපස කොටසේ හරි දෙපැත්තේ හරි බර ඉක්මනින් අඩු වුණේ නැහැ කියලා අධෛර්යමත් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. පාලනය කරන ලද කෑම වේලක් සහ නිශ්චිත ව්‍යායාම රටාවක් ඔබ පුරුදු පුහුණු කළොත් මේද දහනය කියලා කියන්නේ කාලය විසින් ඉබේම ඉෂ්ට කරලා දෙන ඉලක්කයක්. එහෙමනම් අපි දැන් බලමු ඔබේ සිරුර දෙපැත්තේ සහ පසුපස ඇතිවන අවලස්සන රැලි සහ එල්ලා වැටීම් නැති කරගන්න ඔබට උදව් වෙන පළදායි ව්‍යායාම හතක්. අංග 1 ෆෝවර්ඩ් බෙන්ඩ්. මේ කියන ව්‍යායාමයෙන් ඔබේ පසුපස කොටස ඇදෙන්නට සලස්වනවා. ඒ ඇදීම තමයි රැලි වැටීම් නැති කරගන්න අවශ්‍ය කරන පළවෙනිම දේ වෙන්නේ. පළමුව කෙලින් හිටගන්න. ඔබේ දෙපා උරහිස් මට්ටමට දැන් පළල් කරන්න. දනහිස් නමන්නේ නැතුව ඉදිරියට නැමිලා ඔබේ අත් දෙකෙන් අල්ල බිම ගාවන්න උත්සාහ කරන්න. අල්ල බිම ගාවන්න බැරි නම් ඔබේ ඇඟිලි තුඩු බිම ගාවන්න උත්සාහ කරන්න. එක දිගට වාර 10ක් 15ක් ගානේ දෙතුන් වතාවක් මෙය කරන්නට ඕනේ. මේ ව්‍යායාමයෙන් ඔබේ උකුල, කකුලේ සහ කලවේ පිටුපස මාංශ පේශී ඇදීමට ලක් කරනවා වගේම ඔබේ කලව සහ දනහි ශක්තිමත් කරලා කොඳු ඇට පෙළ ශක්තිමත්ව සහ නම්‍යශීලීව තියාගන්න ඔබට උදව් වෙනවා. ඒත් එක්කම ඔබේ මානසික ආතතිය දුරු කරන්නත්, උදරයේ මාංශ පේශී ක්‍රියාකාරී කරන්නත්, බෙල්ල කොඳු ඇට පෙළ සහ පසුපසට යහපත් බලපෑමක් දෙන්නත් පුළුවන් ආතතියක් ඇති කරන්න මේ ව්‍යායාමය ඔබට උපකාරී වෙනවා. අංක 2 ස්ලයිඩ් බෙන්ඩ්ස්. මේක උදව් වෙන්නේ දෙපැත්තේ තියෙන රැලි වැටීම් නැති කරගන්න. ඒකට මුලින්ම ඔබේ කකුල් පළල් කරලා හිට ගන්නට ඕනේ. ඔබේ එක අතක් උස්සලා ඒක මේ පේන ආකාරයට බෙල්ල පිටිපස්සෙන් තියාගන්න. එහෙමත් නැත්නම් ඔබට මේ පෙන්වන විදිහට ඩම්බල් එකක් භාවිත කරන්නත් ඔබට පුළුවන්. එතකොට ඩම්බල් එකක් එක්කම ඒ පැත්තට ඔබේ හිස පාත් කරන්නට ඕනේ. එක සෙට් එකකට වාර 15ත් 20ත් බැගින් මේකෙන් සෙට් 3ක් ඔබ කරන්නට ඕනේ. මේ විශේෂ ව්‍යායාමයෙන් ඔබේ ඇතුළත සහ පිටත හරස් මාංශ පේශී සවිමත් කිරීමක් කරනවා. ඒත් එක්කම ඔබේ සිරුර අභ්‍යන්තරයෙන් ශක්තිමත් කරන්න, ඉඟටිය හැඩ කරන්න වගේම සිරුරේ නිවැරදි සහ ස්ථාවර ඉරියව්වක් පවත්වා ගන්නත් ඔබට මේ උදව් වෙනවා. අංක 3 පුෂ්අප්ස්. ඔබ ව්‍යායාම් කළත් නැතත් හැමෝම දන්න දෙයක් තමයි මේක. මේක පටන් ගන්න නම් ඔබ ඔබේ උරහිස් මට්ටමෙන් අත් දෙක තියාගෙන කකුලේ ඇඟිලි වලට බර දීලා ප්ලාන්ක් ඉරියව්වෙන් ඉන්නට ඕනේ. ඊට පස්සේ ඔබේ පපුව පොළවේ වදින තුරු සිරුර පහත් කරන්න. තත්පරයක දෙකක කෙටි කාලයකට පස්සේ ආයෙ මත අත් දෙක පාවිච්චි කරලා මුලින් අර හිටපු ඉරියව්වට එන්න. මේ වගේ සෙට් තුනක්වත් කරන්නට ඕනේ. එක සෙට් එකකට වාර 20ක් 30ක් ගානේවත් අයිති වෙන විදිහටයි මේක හරියටම ඔබ කරන්නට ඕනේ. පුෂ්අප් කියලා කියන්නේ ඔබේ සිරුරේ පසුපස පහළ කොටස ආබාධ වලින් වළක්වා ගන්න හොඳම ව්‍යායාමයක්. ඒත් එක්කම මුළු සිරුරේම පේශී ක්‍රියාකාරීත්වය වැඩි කරවලා ඔබේ ඉරියව් වගේම ශක්තියත් වැඩි කරන්න මේ ඔබට දායක වෙනවා. අංක 4 බෝ පෝස්. පටන් ගන්න අලුතනම් මේක ටිකක් අමාරු ව්‍යායාමයක් වේවි ඔබට. මුලින්ම ඔබේ උදරය බිම ගෑවෙන විදිහට වැතිරෙන්න. ඊට පස්සේ මේ වීඩියෝ එකේ පෙන්වනවා වගේ ඔබේ උරහිස් ඉදිරියට දාලා ආයමත් පිටිපසට නවා ගන්න. දැන් හෙමීට ඔබේ ඔළුව උස්සන්න. ඔබේ කකුල් ටිකෙන් ටික උස්සලා අත් දෙකෙන්ම ඔබේ කකුල් වල වළලු කර අල්ලා ගන්න. ඒ ඉරියව්වෙන් තත්පර 15ක් 20ක් ඉන්න ඔබ උත්සාහ කරන්නට ඕනේ. මේකෙන් ඔබේ පසුපස මාංශ පේශි වගේම වළලු කර, කලව, පපුව, උකුල සහ උදර පේශිත් ඇදීමට ලක් කරනවා. ඒත් එක්කම සිරුරේ නම්‍යශීලී බව සහ
ඇදෙන සුළු බවත් වර්ධනය කරවනවා. අංක 5 සුපර්මෑන් බැලූ බැල්මට ලේසි එකක් වුණත් මේක බොහොම ප්‍රතිඵලදායක ව්‍යායාමයක්. කලින් වගේම ඔබේ උදරය බිම ගෑවෙන විදිහට වැතිරෙන්නට ඕනේ. ඔබේ අත් සහ කකුල් හොඳින් දිගෑරලා වීඩියෝ එකේ මේ පෙන්වන විදිහට ඔබේ පසුපස කොටස පහළට නැවෙන විදිහට අත් දෙක සහ කකුල් දෙක එකවර මදක් උස්සන්න. දැන් අත් පස්සට නවන්නට ඕනේ. මේ ඉරියව්වෙන් තත්පර 10ක් ඉඳලා නැවතත් පටන් ගන්න ඉරියව්වට ඔබ එන්න. මේ වගේ වාර 15ක් 20ක් ගන්න සෙට් 3ක් හෝ 4ක්වත් කරන්න උත්සාහ ගත යුතුමයි. සතියකට දෙතුන් වතාවක් ඔබ මේක කරන එකෙන් ඔබේ ඉරියව් පවත්වා ගන්න වගේම ඔබේ පසුපස පහළ කොටසත් ශක්තිමත් කරන්න වගේම ආබාධ වලින් වැළකීලා බොහොම සෞඛ්‍ය සම්පන්න සිරුරක් ලබා ගන්නත් ඔබට මේ උපකාරී වෙනවා. අංක 6 ස්ථාවර බෝලයක පසුපස ඉදිරි කොටස එසවීම. දැන් බැලූ බැල්මට ටිකක් මේක අමාරුයි වගේ පෙනුනත් මේකත් හරිම ලේසි ව්‍යායාමයක්. මේක කරන්න නම් ඔබට මේ වගේ බෝල් එකක් අවශ්‍යයි. තේන විදිහට උරහිස් මට්ටමින් කකුල් පිටන විදිහට දන ගහගෙන ඔබේ උදරයෙන් මේ බෝලේ මත වැතිරෙන්නට ඕනේ. ඊට පස්සේ ඔබේ අල්ල මේ පෙන්නන විදිහට හිස පිටිපස්සෙන් තියාගන්න. ඔබේ බෙල්ල කෙලින් තියාගෙන දැන් ඔළුව උස්සන්නට ඕනේ. ඒ අතරම ඔබේ උරහිස් සහ පසුපස උඩ කොටස එහෙම නැත්නම් අපර් බෑක් එක ක්‍රමයෙන් පහත් කරන්න. මේ විදිහට තත්පර 5ක් මේ ඉරියව්වෙන් ඔබ ඉන්නට ඕනේ. හොඳම ප්‍රතිඵල ලබා ගන්න නම් මේ විදිහට වාර 15ක් 20ක් විතර කරන්නට වෙනවා. අංක 7 ෆුල් බ්‍රිජ්. මේක බොහොම සංකීර්ණයි වගේම පුහුණුවක් සහ අධීක්ෂණයක් අවශ්‍ය වෙන ව්‍යායාමයක්. මුලින්ම පිටිපස්ස බිම ගෑවෙන විදිහට වැතිරිලා ඔබේ දෙපා දණහිස් ළඟින් නවාගෙන පතුල් පොළවේ ගෑවෙන විදිහට ඉන්න. ඊට පස්සේ මේ පේන විදිහට අත් දෙක නවලා දුන්නක් වගේ ඔබේ හිස අසලින් බිම තියන්න. දැන් කකුල් දෙකට බර දීලා සිරුර පාලමක් වගේ හැදෙන විදිහට සිරුර පොළවෙන් ටික ටික උස්සන්න. මේක අමාරුයි වගේ දැනෙනවා නම් මුලදී සම්පූර්ණයෙන්ම සිරුර පාලමක් වගේ උස්සන්නේ නැතුව භාගයක් විතර ඔබට උස්සන්නට පුළුවන්. ටිකක් පුරුදුනහම ඔබට සම්පූර්ණ පාලමක ඉරියව්වට පහසුවෙන්ම මාරු වෙන්නට පුළුවන් වේවි. මේ විදිහට පාලමක් වගේ සිරුර හදාගෙන කරන ව්‍යායාමය පසුපස ඇතිවන වේදනාවන් සමනය කරන අතරෙම පසුපස කොටසේ ශක්තිය වැඩි කරන්නට ඔබට උපකාරී වෙනවා. ඒක මුළු සිරුරේම චාලක හැකියාව වගේම ශක්තිමත් බවත් ඉහළ නම් වෙනවා. මතක ඇතුව මේ ව්‍යායාමය සුමට පොළවකදී කරන්නත් වග බලා ගන්නට ඕනේ. ඉතින් අපි මේ කිව්වේ පසුපස සහ ඇතිවල මේද දහනය කරගන්න වඩාත්ම ප්‍රතිඵලදායක ව්‍යායාම ගැන. ඒත් මේට අමතරව තවත් ඕනතරම් ව්‍යායාම තිබෙනවා. ඕනම එකක් ඔබට සාර්ථකව කරන්න පුළුවන්. ඒත් වැදගත්ම දේ වෙන්නේ කැපවීමයි. විශේෂයෙන්ම ඔබ ව්‍යායාම කරන්න අලුත් කෙනෙක් නම් ලැබෙන උපදෙස් හරියටම පිළිපදින්න වග බලා ගන්න. එහෙම අවස්ථාවලදී ඇතිවන වේදනා කැක්කුම් ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ ව්‍යායාම උපදේශකයෙක්ගෙන් විමසන්න. ඔවුන් ඔබට අඩු පීඩනයක් ලැබෙන විදිහට හොඳ ව්‍යායාම මාලාවක් තෝරලා දෙවි. සකස් කරලා දෙවි. ඒ වගේම තමයි වෛද්‍යවරයා විසින් ඔබගේ ශාරීරික වර්තමාන තත්ත්වය වගේම ඔබේ ශරීර සෞඛ්‍ය වැඩි දියුණු කරගන්න විදිහත් ඔබට කියලා දෙවි. ඉතින් මේ පෙන්වලා තියෙන ව්‍යායාම වලට අමතරව ඔබේ සිරුරේ පසුපස සහ දෙපැත්තේ මහත් අඩු කරගන්න උදව් වෙන ඔබ දන්න වෙනත් ව්‍යායාම මොනවාද? ඉතින් ඒ ගැනත් පහතින් කමෙන්ට් එකක් දාගෙන යන අමතක කරන්න එපා. ආයෙ තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හමුවෙමු. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් මේ වගේ videos නරඹන්න කැමති නම් එන්න අපේ channel එක පැත්තට. තවත් මේ දැනුම බෙදා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාට පේනත් මේ video එක share කරන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.